ते गेने रंगमडलक अपि रंगमडल नलुओ मेक मम कीन देयक नेवेई दार्शनिक कियपनक जीवते अपिट विविध अवस्थावन वलदी विविध चरित रंगपान वेनवा एकम चरित रंगपान नंग एक बहुम कलातुरकी कालें कालेट विविध चरित वलट पण देन्न अपिट सिद्ध वेनवा मेक तमा जीवित यथार्थय समहार कालवलदी अपि ए चरितवलट कमत्तें पण देनवा समहार कालवल तीनवा अपि चरितवलट बहुम अकमत्तें पण देनवा ए कियन्ने दुक सप निंदा प्रशंसा කියන්නව අටලෝ දහමත් එක්ක අපි ජීවත් වෙනවා. අද අපි කතා කරන අපේ කතාවේ කතානායකයාගේ ජීවිතෙත් ඒ වගේ. ජීවිතේ ජයග්‍රහණය කරන්න, සාර්ථකත්වය ලබන්න විවිධ දේවල් කරමින් ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න සලස්වනකොට බොහෝ එක තැනක ඔහුගේ සහජ කුසලතාවය මත තමන්ගේ ගමන යන්න තීරණය කරනවා. ඒ තමයි කලාව නම් වූ විෂය ඇතුලේ ඔහු සාර්ථකත්වය හොයාගෙන යන උත්සාහ කරනවා. හැබැයි යන ගමනම තමා ඔහුගේ ජීවිතයේ එක්තරා තැනක වරදින්නත් හේතුව වෙන්නේ. හැඟීම් වලට වහල් වුණා මේ වගේ දේවල් වෙනවා. අපි බලමු මොකද කතාව කියලා. අපි ඔබටත් මතක් කරනවා. ඔබත් හැඟුම් ගනුදෙනුවට පෙර තව පාරක් ඉඳලා. අපි ආරම්භ කරමු. මෙරූ මදර් කාමරේ पासल अध्यापने इवर करला उसस अध्यापने लबन अपीट अवस्थावक नोलेबुनोत गुडक्कलावट अपी कराने रखियावाकर्णिक बलापुर बाट पत्वा तमानी आर्थिक शक्ति मत करके सरलम कथा वेग तम अदा मे कथाकर बलापुर तरुण पासल अध्यापने पसे विश्वविद्यालय अध्यापने वे उसस अध्यापने अवस्थावक नोलबीचनी सर रखियावाकयागने सहकर्ण अब ඒ රැකියාව ගොඩක් වෙලාවට සමීප වෙන්නේ Tamange කුසලතාවය සහජ හැකියාවත් එක්ක සම්බන්ධ වෙච්ච රැකියාවක් විදියට. කලාවට ලොකු සම්බන්ධකමක් ඒ හැකියාවත් එක්ක තියෙන නිසා ඔහු තීරණය කරනවා Tamange යහළුවත් එක්ක අමුතු විදිහේ රැකියාවක් කරන්න ඕනේ කියලා. හැබැයි මේ රැකියාවම තමයි යම්කිසි කාලයකදී ඔහු වැරදි මාර්ගයකට යොමු කරන්න පදනම හදන්නේ. ඒක රැකියාවේ වරදක් නෙවෙයි. නමුත් අපි එතෙන් එන්න කලින් ඒ තෝරගත් අමුතු විදිහේ රැකියාව පිළිබඳව ටිකක් කතා කරමු. අයියේ මගේ නම සම්පත්. මම උසස් පෙළ දක්වා විතරයි ඉගෙන ගත්තේ. ඉතින් උසස් අධ්‍යාපනය හදාරන්න මට ආසාවක් තිබුණත් අපේ ආර්ථික පහසුකම් එක්කයි අපිට ඒ දේ කරගන්න අමාරු වුණා. අම්මේ කොහේ යන්නද මේ ලැස්තිනේ? මං තවමට ගෙහින් එන්න කියලා අම්මේ. එහෙම කොහොමද ඉසියෙම? මේව නිකන් ඉඳලා හරියන්නේ නැහැ නේ අම්මේ. මම බැලුව පොඩ්ඩක් ටවුමට ගිහිල්ලා ජොබ් එකක් බලන්න. ඔක්කොම කිව්වේ හොඳට ඉගෙන ගන්න කියලා විශ්වවිද්‍යාලයෙන්. විශ්වවිද්‍යාලේ ගියා කියලා ජොබ් නැහනේ අම්මේ. දැන් බලන්නකෝ ඔය කොච්චර අවුරුදු 3-4 විශ්වවිද්‍යාලවල ඉඳලා එළිය කී දෙනෙක් ඉන්නවද කියලා. ඊට වඩා හොඳයි විශ්වවිද්‍යාලය යන්නේ නැතුව කුලියම් මලියක් කරගෙන කීයක් හරි හම්බ කරගන්නේ. අනේ මන්ද ඕන එක. මං ගිහින් එන්න. තේරුවන් සන්නයි පරිසමින් ඉන්නේ. ඉතින් අපේ පවුලේ හිටියේ අම්මා විතරයි. අපේ තාත්තා හිටියේ නැහැ. මගේ සහෝදර සහෝදරිය ඔක්කොම විවාහ වෙලා හිටියේ. ඒ නිසා අයියේ මම වැඩිදුර අධ්‍යාපනයේ හදාරන ආසාව අතෑරලා ජොබ් එකක් හොය හොය තමයි හිටියේ අයියේ. ඉතින් රැකියාවක් හොය හොය හිටියා. ඒත් එකපාරම අයියේ අපිට ඉතින් රැකියාවක් දෙන්න කවුරුත් හිටියේ නැහැ. ඉතින් රැකියාවක් හම්බුනේත් නැහැ. ඔය අතර අයියේ අපේ ගමේ යාළුවෙක් හිටියා. මෙයාගේ නම සල්මන් අයියේ. සල්මන්. සල්මන්. සල්මන් කිව්වට අයියේ එයාගේ ඇත්ත නම ගුණපාල. ගුණපාල ඉතින් ලස්සනයි. ඒ වගේ මෙයා රංගපානෝ ඒ වගේ වැඩ තමයි කරන්නේ. දතුරු මේ ගුණපාල සල්මන් නම් දෙක ටිකක් වෙනස් විදිය දැන්. සල්මන් කියන නම ආපු ගම අපිට එන්නේ මුස්ලිම් ජාතික තරුණයෙක්ගේ හරි මුස්ලිම් ජාතික එක්ගේ නමක්. සල්මන් කියන්නේ අයියේ එයා පොඩි කාලේ ඉඳලා කරේ ඔය වගේ සින්දු කියන නාට්‍ය වගේ වැඩ තමයි කලාවට සම්බන්ධ වැඩ තමයි අයියේ සල්මන් කියුවේ. ඉතින් ගමේ අය ආදරයට අපි කිව්වේ සල්මන් කියලා තමයි සල්මන් කාන් වගේ හින්දා. ඉතින් අයියේ මට වඩා පොඩ්ඩක් එයා
වැඩිමල්ුණාට එයා ලස්සනට ඇඳලා කොණ්ඩේ පීරලා ඒ විදිහට තමයි අයියේ ගමේ ජීවත් වුනේ. ඉතින් සල්මන්ට අයියේ ලස්සනට සින්දු කියන්න පුළුවන්. දවසක් අයියේ සල්මන් මගෙන් ඇහුවා ජොබ් එකක් නෑ නේද කියලා අහනකොට පොඩි වැඩක් තියෙනවා කරමුද කියලා සල්මන් මගෙන් ඇහුවා අයියේ. ඊට පස්සේ මම ඇහුවා මොකද්ද කියලා. ටවුමේ බස්සලා අපි සින්දු කියමුද කියලා ඇහුවා අයියේ. ඒ මොකෝ බා පාර පාර ගණ කියලා සින්දු කියමු. අනේ මේ උඹට ඕන නම් උඹ කරගනි. මට නම් බෑ. පිස්සුද උඹට? අයනෝ බා යන්න. මේ මං කිව්ව කාරණේ ගැන හිතලා බලපන්. ඒක නරකම නෑ. අයියේ මම කලාවට ආස කරාට අයියේ මම කවදාවත් හිතුවේ නෑ පාරේ සින්දු කියලා සල්ලි හම්බ කරන්න. මොකද මට කලාවට දෙයක් කරන්න තමයි අයියේ මගේ අදහස තිබ්බේ. කලාවෙන් හම්බ කරන්න මගේ අදහසක් තිබ්බේ නෑ අයියේ. ඉතින් ඒත් සින්දු කියලා හරි සල්ලි හම්බෙන්න නිසා මොකද අයියේ හොරකම බොරුවක් නෙමෙයිනේ එහෙම කියලා හිතලා මටත් ඉතින් අයියේ වැඩේට ආසා හිතුණා මොකද දවසම ගෙවෙන්නේ සංගීතයත් එක්ක මොකද ගුණපාලගේ සින්දු අහන්න අපි සල්මන්ගේ සින්දු අහන්න අපි හරි ආසයි තේයත් එක්ක වැඩ කරන්න මටත් අයියේ පොඩි ආසාවක් ඇති වුණා ඉතින් ඔහොම ඉන්නකොට අපි දෙන්නා අයියේ මුලින්ම අපේ ටවුන් එකට ගිහිල්ලා අපි සින්දු කිව්වා අපේ බස්වල සින්දු කිව්වා සමා වෙන්න අපේ තාත්තේ අපි සමුදරයක් කරන්න හිතාගෙන බස් එකට ගොඩුනේ නෑ ඊට පස්සේ ඉතින් පළවෙනි දවසේ අයියේ මට මතකයි මගේ උගුරේ ලේ රහ වෙනකන් අපි දෙන්න සින්දු කිව්වා. ඉතින් ඒ වුණාට දවසට අයියේ අපි දෙන්නට පළවෙනි දවසේ රුපියල් 5000ක් වගේ හම්බුණා. ඉතින් අයියේ අපිට ආර්ථික ප්‍රශ්නත් එක්ක හිටපුව අපිට ලොකු ගාණක් වුණා. ඉතින් රුපියල් 5000ක් වගේ මුදලක් දවසට ලැබිච්ච එක. මේ යද 5000කට කිට්ටු වෙන හොයාගත්තනේ බා. ඒකනේ බලපන්. දවසට 5000ක් පන්නලා හොයාගන්නවා කියන්නේ බං උඹට 2500යි මට 2500ක් ගැලපෙලානේ. අපි ඊළඟ පාර නන් ස්ටොප් එකක් ගහලම වැඩේ නවත්තමු. උඹ බය වෙන්න එපා ඉතින් මම ඉන්නවනේ බා. උගුරත් රිදෙනවා බං. අපි ප්ලේන්ටියක් ගහමුද? ඒක හොඳ අදහසක් බා. යමා ප්ලේන්ටියක් ගහමු. ඊට පස්සේ අය අපි ඉතින් දිගින් දිගටම මේක රස්සාවක් ඉදිරියට කරගෙන ගියා අය. අපි බස් වල සින්දු කිව්වා, කෝච්චියේ සින්දු කිව්වා, වෙන ටවුන් වල සින්දු කිව්වා. ඉතින් අපිට අය මාසෙට රුපියල් ලක්ෂයක් විතර අපි දෙන්නට අය හම්බුණා. ඉතින් 50,000 වගේ අපි දෙන්න බෙදාගත්තා අය. අපිට ලොකු වියදමකුත් නැහැ. අපි ඔය ඉතින් පොඩි කඩේකින් කාලා සමහර දවස්වලට අය අපේ සින්දු අහලා ගුණපාලගේ සින්දු ලස්සන නිසා මිනිස්සු අය වැඩි වෙනු සල්ලි දීලා යනවා. ඒ වගේම අය අපි ඔය එක්කන් ගිහලා කණ්ඩ බොණ්ඩත් සමහරව අපිට අරන් දුන්නා. ඒ තරම් අය අපි දෙන්න ප්‍රසිද්ධ වෙලා හිටියේ. ඔහොම කාලයක් යනකොට අයියේ අපි දෙන්නා බයිලා ජෝඩුව කියලා අපේ ගමේ ටවුමේ ප්‍රසිද්ධ වුණා අයියේ. දවසක් අයියේ අපේ අම්මට මේක ආරංචියක් ඇවිල්ලා අම්මා මගෙන් ඇහුවා අයියේ. අම්මේ කොහෙද මේ උඹලා බෙර গিටාර එලගෙන යන්න හදා? මේ මේ මේതിക මේ යාළුවෙකුට දෙන්න. එතකොට උඹ කොහෙද වැඩ කරන්නේ? මං අම්මට කිව්වේ මේ ටවුමේ කඩේක කියලා. මේ අපිට පරක් වෙනවා. යනවා. මං අම්මට කිව්වේ ටවුන් කඩේක වැඩ කරන්න කියලා. අම්මත් අහනවා මෙච්චර කොහෙන්ද සල්ලි හම්බෙන්නේ
කියලා ගුණපාලත් එක්ක යනවා දකින්න ඉතින් අයි මං කිව්වේ ටවුම් එක අඩේක වැඩ කරනවා ඒ මුදලාලිත් හොඳයි එහෙම කියලා තමයි අපේ අම්මට කිව්වේ අයි දැන් අයි එහෙම අම්මට ඒක හංගන්න හේතුව මොකක්ද අයි අපේ අම්මා මං පොඩි කාලේ ඉඳලා අයියේ හොඳට ඉගෙන ගත්තා උසස් පෙළ වෙනකම් මං කියන්න ලැජ්ජ වුණා අයියේ අම්මට මේ වගේ ඒක තමයි බස්සල සින්දු කියනවා කියන එක කියන්න ලැජ්ජ කැමතුන් නෑ අයි ඉතින් මගේ ආසාව තිබ්බේ අයි වේදිකාවක සින්දු කියන්න වේදිකාවක වැඩක් කරන්න තමයි අයි මගේ ආසාව තිබ්බේ යාලුවෝ දෙන්නගේ අලුත් රස්සාව ඇතුලේ සාර්ථකත්වයේ ප්‍රතිඵල නෙලන්න වැඩි කාලයක් ගියේ නැහැ. ඔහු කලින් කිව්වා වගේ හොඳ ආදායමක් Tamanට ලැබෙන්න ගන්නවා. ඒ අනුව බොහොම සතුටින් කාලය ගත වෙනවා. මේ අතරේ බස්වල දුම්රියේ ගීත ගායනය කරන කාරණාවට අමතර තව විවිධ දේවල් වලට යාලුවෝ දෙන්න අවධානය යොමු කරනවා. ඒ ඇතුලේ දිනෙන් දින දිනෙන් දින තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගෙන ආදායම් මිහිල දමාගෙන හොඳ ගමනක් යන්න අවශ්‍ය කරන වටපිටාව නිර්මාණය කරගන්නවා. කොහොමද අලුත් රැකියාවත් එක්ක ජීවිතේ වෙනස් වුනේ? ඇත්තටම අයියේ සල්මන් මුලින්ම කතා කරපු දවසේ මං හිතුවේ සින්දු කියලා මේක හිඟා කරන රස්සාවක් කියලා. ඒ වුණාට අයියේ කරගෙන යද්දී ඇත්තට මටත් ආස හිතුණා අයියේ. අපි දවසම සින්දු කියනවා, අපි පාරේ නටනවා. ඒ වගේම අයියේ දුර බස් වලින් අපිව කතා කරලා නංගගෙන අපිව එක්කන් ගිහලා අයියේ අපේ සින්දු අහනවා. ඒ කියන්නේ හොඳ ප්‍රතිචාර. ඔව් අයියේ. එතකොට අයියේ අපිට කැම වීම පවා සමහර දවස්වල වියදමක් තිබෙන්නේ නැහැ අයියේ. ඒව පවා අපිට හම්බුණා. අපිට බස් වියදම්වත් සමහර දවස්වලට ඕනේ වුණ නැහැ අයියේ. යන බස් වලින් ටිකට්වත් ගත්තේ නැහැ අයියේ. සල්මන් අයියේ ලස්සනට සින්දු කියනවා. ඉතින් මම අයියේ එයාට গিටාර් ගගා සපෝට් එක දෙනවා ඉතින්. ඉතින් අයියේ අපේ බිස්නස් එක අයියේ හොඳටම කරගෙන යනකොට අපි දෙන්නා තව අලුත් වැඩකට අත තිබ්බා අයියේ. ඒ තමයි අයියේ අපි මපට් දාගෙන පාරේ නටන්න පුරුදු වුණා අයියේ. මේ මචං උඹ දැක්කද එහා පැත්තට ආපු ප්‍රොමෝෂන් ටීම් එක? දැක්ක අර සුපිරි කෑලි ටිකක් නේද? කෑලි මගුලක් නෙවෙයි බං මං කියන්නේ අර මපට්ල වගේ ඔලුබක් උනටන්නේ. ඉතින් මේ වැඩේ නම් මරු බං ඉතින් මේ ඒත් අපිට කොහෙන්ද බං ඔලුබක්ක? හරි හරි මේක ගැන හිතන්න එපා. මං එක හොයා ගන්නම්කෝ උඹ වැඩේට කැමතිද කියපන්කෝ. දන්නවද කි මං ඕන ගේම? හරි මේ පරි පරි සල්මන් සින්දු කියනවා මම නටනවා සමාල ලඩයි අපි දෙන්නම කාටුන් රූප දාගෙන තවම නටනවා අයියේ ඒ මචං ඒ ඉවරයි මොකද බං මොකද ඒ අල්ලපු ගෙදර සුනිමෙලියද කොහෙද බං ඌ මාව දැක්කත් දන්නේ නැහැ බූරව ඔබ මූණක් දාගෙන ඉන්නේ කොහමද අඳුරගන්නේ? අම්මට ගුණයි. තවම මිනිස්සු පොඩි ළමයි එක් කරගෙන ඇවිල්ලා පාරේ තියාගෙන බලන් ඉන්නවා අයියේ. අපිට සාමාන්‍යයෙන් අයියේ රුපියල් 10000ක් විතර දවසට හොයන්න පුළුවන් වුණා අයියේ. පොඩි ළමයි සමහර වෙලාවට ඇවිල්ලා ෆොටෝ ගන්නවා. ඒ ගමන් අයියේ අර සින්දු කියනකොට හම්බෙච්ච රුපියල් 500ට වඩා අපිට 510 දීපු අවස්ථාවත් අයියේ අපේ ජීවිතේ තිබ්බා. ඉතින් අයියේ ඔහොම ඉන්නකොට දවසක් මිස් කෙනෙක් ඇවිල්ලා අපි දිහා බලන් හිටියා අයියේ. මං දැක්කයි මේ මිස් අපි ඔය සින්දු කියන පටන් ගත්ත දවසේ ඉඳලා ගොඩක් වෙලාවට අපිත් එක්ක ඇවිල්ලා ඉන්නවා. අපිත් එක්ක කතා කරලා යනවා. අයියේ 510 වගේ ලොකු මුදල් තමයි අපිට දීලා යන්නේ අයියේ. ඉතින් එහෙම ඉන්නකොට අයියේ දවසක් එයා මගේ නම්බර එක කිල්ලුවා අයියේ. දන්නේ මිස් මම දවස් ගානක් දැක්කා ඔයාලා ලස්සට গিටාර් එක ප්ලේ කරනවා ලස්සට සින්දු කියනවා ගොඩක් ස්තුතියි මිස් මමත් හරි ආසයි මියුසික් වලට ඔයාට හොඳ ටැලන්ට් එකක් තියෙනවා අනේ ගොඩක් thank you මිස් මම පැදුරු පාටියෙම සෙටුනොත් කියන්නම් මම නම්බර් එක ගහලා දෙන්නම් දැන් මිස් ඔහොම ඉස්සෙල්ලා
සල්මන් මාව ටවුන් එකට එක්කන් ගේපු පළවෙනි දවසේම කිව්වේ මම ඔබලා අම්මට කියලා මාව ඔබ එක්කන් ආවේ රස්සාවට කවදා හරි ඔබේ නම කැත කරන්න නැතුව මට ගමේ ඉන්න ඕනේ එහෙම කියලා තමයි අයියේ එක්කන් ආවේ එයා මාව බය කරලා තිබ්බේ අයියේ අපි දෙන්න කිසිම වැරදි වැඩක් කරේ නැහැ සිගරට් එකක්වත් අයියේ පාරේ අපි පේන්න බිව්වේ නැහැ මොකද අපේ අම්මට කවුරු හරි කියයි කියලා එයා හොඳටම බය වුණා අයියේ අපි දෙන්න හොරාට තමයි අයියේ හැංගිලා පොඩියට අපි පොඩක් බීලා තියෙනවා අයියේ ඒ ඇරෙන්න किसी में दया करे ना ये एक आता ही गुड़ाक हैंगी लाता मैं अभी देना भाई तो मैं करे यही भी बस साली गाता नहीं साथी का तो मार रही है ना साली गाता किया गाता तो बा ज़्यादा हाँ गाता ऐसी नहीं मारो ने बा नहीं ऐंगरी देना बा बंग अतना नाटला कहाँ तो कोई आड़ी है यमा 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 तीनों हम इन्नो कोटा ये मिस नंबर करांगी ला දවසක් අයියේ මට හවසක අඳුරන්නේ නැති නම්බර් එකකින් කෝල් එකක් ආවා. කතා කරද්දී අර මිස් තමයි කතා කරේ. හලෝ කවුද කතා කරන්නේ? මම රෝසි. අර ටවුමි කතා කරේ. ආ ඔ මිස් කියන්න. මිස් මට මිස් කියන්න එපා ළමයෝ. මට රෝසි කියන්න. එහෙම බෑනේ මිස්. ඒක හරි නෑනේ. අද කොහෙද හිටියේ මම දැක්කේ නෑනේ ආ අපේ දිනටවමක හිටියේ මිස් හරි හරි මම හෙට එනවා හම්බ වෙමුකෝ හා හම්බ වෙමු මිස් මං තියෙනවා එහෙනම් බුදු සරණයි ආ හරි මිස් හරි බුදු සරණයි ඉතින් මම අපේ සල්මන්ට කිව්වා අර මිස් කතා කරා එහෙම කියලා අපේ සින්දු අහන්න ආසයි කියලා කිව්වා සල්මන් නම් කිව්වා අයියේ ඔය ගෑණී හරියන්නේ නැහැ ඒ එයා අයියේ කැමති නැහැ ඔය ඇඳන් ඉන්න විදියට අරේ මේ එයාට මට හිතුනේ අයියේ මට ලස්සන අක්ක කෙනෙක් හම්බෙච්ච එකට එයා මේ ඉරිසියාවට කියන කතා කියලා තමයි අයියේ මට හිතුනේ ඉතින් මං එයා කියන දේවල් කතා ගණන් ගත්තේ නැහැ අයියේ මං අඩුම එයාට අර මිස් කතා කරනවා කියලාවත් කිව්වේ නැහැ අයියේ ඉතින් දවසක් ඒ මිස් අපිව බලන්න ආවායි हेलो मिस कोहित इन्ने आ अदर प्रमोशन ने कामी मतलब मैं वाला तो कैमरा के ना हुआ तो आटे तो गेन ना होने मिस कोहित इन्ने मम्मी मार्केट के लाने इन्ने आ हरे आ मांगे ना मिस हरे अविल्ला सिंधु की ना बालंगी इंदला अपने दिन ना तेबोंडा तरंदुन्ना ये अने सॉरी मिस මාතික පරක්කු නා අනේ ඒකට කමන්නේ මේ මං ඔයාට පොඩි කෑමක් ගෙනාවා ආ බොහොම ස්තුති මේ සම්පත් කොයාගේ යාළුවා මේ යාළුවා එතන වැඩ මම මේ ටක් ගාලා දුවලෙන්නම් කියලා ආවේ ඒක නෙමෙයි ඔයාට බැරිද මට গিටාර් පුරුදු කරන්න අයියෝ මිස් මං කියලා දෙන්න මට පුළුවන් ඔක සුරුද යන්නේ හරි එහෙනම් අපි අර පැත්තට පොඩ්ඩක් යමුද සල්මන් නම් කිව්වේ මේවා කන්න එපා කවදා හරි වහ වෙයිද දන්නේ නැහැ එහෙම කියලා මං හිතුවේ මේ අයියේ සල්මන් මට ඉරිසියාවට තමයි අයියේ මේ දේවල් කියන්නේ කියලා මට අර මිස් গিටාර් ගහන්න උගන්වන්න කිව්වා බං උඹට ඉතින් গিටාර් උගන්වන්න බෑනේ බං හරි හරි ඒ වුණාට ඉතින් මට පුළුවන් විදියට උගන්වනවා මං ඒ මිස්ටර් කිව්වා මං ඉන්දියාව ඉගෙන ගත්තා කියලා උඹ නම් අනේ මන්ද බං මේ ඒ ගෑනිට හොඳට සල්ලි තියනවා බං ඉතින් බොරුවට මොකටද අතාරින්නේ උඹ නම් අනේ මන්ද ඔය ලොකු ලෙඩක් දාගන්න හදන්නේ මේ ඒ මිස් කියනවා අපිට මීට පස්සේ මපට් ඇඳුම් රෙන්ට් කරන්න එපාලු එයා එකට සල්ලි දෙන්නලු කොහොමද විදේශ ආධාර අම්බ වුණොත් ඈ මේ උඹ ඕන දෙයක් කරගන්නේ දැයි මතක තියාගන්නේ ඔය ඕනට වැඩිය ලඟ වෙන්නේ ලොකු ලෙඩකට කියලා මං යනවා යන්න හරි 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 ඉතින් මිස් අයියේ අපෙන් ඇහුවා මොනාද ඕනි මේක දිනු කරගන්න අපේ බිස්නස් එක කියලා
සල්මන් කිව්වා ඔය කියන්නේ කවදා හරි අපෙන් සල්ලි ඉල්ලන්න දන්නේ නැහැ කියලා සල්මන් මගෙන් ඇහුවා මං ඒත් සල්මන්ට මූත් කියන්න ගියේ නෑ අයියේ මිස් අපි අයියේ මපට ඇඳුම් රෙන්ට් එකට තමයි අපි අරන් අයියේ මේ අපි මපට නැටුවේ ඉතින් මපට නටන ගානෙන් අපි මපට වල අයිතිකාරයට දවසට ගෙවන්න ඕන අයියේ දැන් කොමර ඒ අනුව ඔබ ඇය ඔබ වෙනුවෙන් මුදල් වියදම් කරන්න ඇයි කියන එක විමසන්න උත්සාහ කරේ නෑ ඊට පස්සේ දැන් අපි කතා කරමු කොහොමද දැන් ගිටාර් ප්ලේ කරන්න ගිටාර් ගහන්න ඕනේ කියලා ඉගෙන ගන්න අවශ්‍යයි කියන අදහස කියන කාන්තාව ඔබට දුන්නා එතනින් එහාට කොහොමද අපිට මේ කතාව කරගෙන යන්න පුළුවන් ඔව් අයියේ එයා මගෙන් ඇහුවා ඔයා කොහොමද මෙතන ලස්සනට ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ කියලා ඉතින් මං අයියේ මං බොරුවට කිව්වා මං ඉන්දියාවේ ගිහිල්ලා තමයි මේ ගිටාර් ගහන්න ඉගෙන ගත්තේ කියලා ඉතින් එයා මයින් ඇහුවා එයාටත් ගිටාර් ගහන්න උගන්වන්න පුළුවන්ද කියලා ඉතින් අයියේ මං බය වුණා ඇත්තටම මං ඉන්දියාවේ ඇත්තටම ගියේත් නැහැ ඒ වුණාට මට සින්දු කියන්න ගිටාර් ගහන්න පුළුවන් වුණාට අයියේ මං ඉස්කෝලේ ඉගෙන ගත්තට පස්සේ ගිටාර් ගහන්න ඉගෙනගෙන පන්ති ගිහිල්ලා තිබෙන්නේ නැති නිසා අයියේ මට පොඩි බයකුත් හිතුණා ඉතින් මං අයියේ සල්මන්ටත් හොරෙන් මං එයාට හා කිව්වා අයියේ ඊට පස්සේ එයා මාව එයාලා ගෙදර එක්කන් ගියා අයියේ එයාලා ගෙදර කවුරුත් හිටියේ නැහැ අයියේ එන්න වාඩි වෙන්න thank you මොනාද බොන්නේ? කැමතිද බෝ? හරි. මං අරන් එන්නම්කෝ. හරි. එතකොට එයා කිව්වා මං ඇහුවා මෙහි කවුරුත් නැද්ද කියලා. එයා කිව්වා අයියේ නෑ මල්ලි හස්බන්ඩ් රට ඉන්නේ මං විතරයි මෙහි ඉන්නේ කියලා. ඉතින් අයියේ එයා ඇඳගෙන හිටපු විදියට මට ඇත්තරම අයියේ එයා ගැන ආසෙ හිතුණා අයියේ. ඒ වුණාට අයියේ අපි අයියේ අර ගමේ ඉඳලා එහෙම දැක්කම එයා ඇඳන් ඉන්න විදිය එයා ගෙදරට ඇඳන් ඉන්න විදිය දැක්කම මටත් අයියේ ආසාවක් හිතුණා අයියේ මම එහෙම කවදාවත් අයියේ එහෙම කෙල්ලෙක් එක්ක තනියෙන් ගෙදරක ඉඳලත් නෑ අයියේ එහෙම දැක්ක ගමන් අයියේ මට ඇත්තටම ආසෙ හිතුණා ඒත් මම පළවෙනි දවසේ හිත පාලනය කරගෙන කොහොම හරි හිටියේ අයියේ එයා කතා කරේ අමුතු විදියට අයියේ එයා මන් දිහා බැලුවේ අමුතු විදියට අයියේ ඒත් අයියේ මට අහන්න හිතුණත් මට බයක් හිතුණා එකපාර මේ අහන්න මොකද අයියේ නොදැන්න ගෙදරගෙන ඉන්නේ අයියේ අමුතු විදියකට කියලා කතා කරා කියලා ඔබ මේ අදහස් කරන්නේ ඔබ ලිංගික ඇසුරකට පොළඹව ගන්න වගේ අදහසකින් අය හැසිරුණා කියන එකද මේ කියන්නේ අද ඕ එයා මගේ ළඟට එනවා අතෙන් අල්ලගෙන ඉන්නවා සමහර වෙලාවට ගිටාර් එක අල්ලන්න අතෙන් මේ වුණාට පස්සේ එයා මාව අතාරින්නේ නැහැ අයියේ අල්ලගෙන ඉන්නවා ඉතින් මට මගේ හිතරත් අමුතු දෙයක් ආවට අයියේ මං හිත පාලනය කරගෙන හිටියේ අයියේ මොකද බය වුණා මං ඇත්තට මෙහෙම දෙයකට මං පොඩි කාලේ ඉඳලා එහෙම අත්දැකීමක් ඉඳලත් නැහැ අයියේ මං බය වුණා එහෙම ඒ වගේ දෙයක් කරන්න ඉතින් එයා එකපාරම අයියේ මට කිව්වා මට මිස් කියන්න එපා මගේ නම රෝසි මට රෝසි කියන්න කියලා ඉතින් අයියේ එදා තමයි අයියේ එදා ඉඳන් තමයි අයියේ මගේ ජීවිතේ මට වරදින්න පටන් ගත්තේ මන්ට අලුතෙන් මුණ ගැහිච්ච මේ හිතවතිය අලුතෙන් ඇති කරගත්ත සම්බන්ධතාවය ටිකක් දුර දිග ගියපු ලකුණක් තමයි මේ කතාව ඇතුලේ අපිට පේන්නේ කොහොම හරි গিටාර් පාඩම කියලා දෙන්න ඔය කියන තැනැත්තියගේ නිවසට මොහු යනවා ඊළ අවසානයේදී එතන යම්කිසි සිදුවීමක් සිද්ධ වෙනවා දැන් මේ සිදුවීම් සියල්ලක් එක්ක අපිට මේ කතාවේ අවසානයේ එනකොට පැහැදිලි වෙන දේ තමයි මේ සම්බන්ධතාවයේ දවසින් දවස දලුදාමින් වැඩමින් පැවතිච්ච එකක් කියලා. කොහොමද මේ සම්බන්ධතාවයේ ජීවිතේ වෙනස් කරන්න හේතුවක් උනේ? ඇත්තරම අයියේ මං දවස් දෙක තුනක්ම එයාට গিටාර් දෙන්න গিටාර් උගන්වන්න ගියා අයියේ. ඒ යන හැම දවසකම අයියේ මං සල්මන්ට හොරෙන් තමයි ගියේ අයියේ. එයා මට බැන්නා ඔයගේ දේවල් කරනවට. ඉතින් මං අයියේ හැම දෙයක්ම සල්මන්ට වසන් කරා අයියේ. මොකද්ද බං? අපි දෙන්න එකට පටන් ගත්ත වැඩේ. ඔබ දැන් හැමදේම හවසට මාරු වෙලා යනවා. ඔබ කොහෙද බං යන්නේ? මං ගෙදර ගියේ බං. අනේ පලයන් බං යන්න. ඔබ එකත් එක්කම අර ගෑණියෙක් යනවා ඇති. මම දන්නේ දුඹේ හැටි. පිස්සුද බං? ඔබ මේ මගුලක් කතා කරනවා. මේ මම හෙට වැඩේ දෙන්න. හ්ම්.
උඹට උමනාවක් නැත්තම් අපි මේ වැඩේ අතහැරලා දාමු බං. ඊට පස්සේ ඕම දවසක අයියේ එයා මගේ දිහා අමුතු විදියට බලන්න පටන් ගත්ත අයියේ. මං හිතුවේ ඇත්තටම එයා গিටාර් උගන්වන්නට ආසේ හින්දද කියලා අයියේ මං වැඩිය හිතන්න ගියේ නෑ අයියේ. ඒත් අයියේ මට ඇත්තටම ලොකු ආසාවක් තිබ්බා. ඒ වුණාට මං අයියේ හිතේ තිබ්බ බය නිසා මං ඒ වගේ දෙයක් කරේ නෑ අයියේ. ආසාවක් තිබ්බ කියලා ඔබ අදහස් කරන්නේ ලිංගික ඇසුරකට යන්න ආසාවක් තිබ්බ කියලා. ඔව් අයියේ. එයා දැක්කම මට අනේ මං දන්නේ නෑ අයියේ අමුතු දෙයක් එනවා අයියේ ඇඟට. ඒක මගේ ජීවිතේ හම්බෙච්ච අමුතු අත්දැකීමක් අයියේ. මට ඒක මට තේරුන්නේ නෑ මොකද්ද මේ වෙන්නේ කියලා. දවසක් අයියේ එයා මගේ ළඟට ඇවිල්ලා අපි දෙන්නා ගොඩක් වෙලා හිටියේ අයියේ. මගේ ළඟින් එයා හෙල්ලුනේවත් නෑ අයියේ. ඉතින් එයාගේ සුවඳ අයියේ අනේ මන්ද අයියේ මාව වෙනම ලෝකයකට අරන් ගියායි. මං අයියේ ඒ අක්කා බදාගත්ත අයියේ. ඊට පස්සේ තමයි මට මතක් වුනේ මං කරේ වැරද්දක් නේද කියලා. ඊට පස්සේ අයියේ මං බය වුණාද කොච්චර බය වුණාද කියනවනම් මං අයියේ එතනින් දිව්වා යන්න. ඊට පස්සේ මං අයියේ ටවුමට ආවෙත් නෑ අයියේ. ඒ අක්කා මට කෝල් කරා. ඒත් මං අයියේ බයට මං ආන්සර් කරේ නෑ අයියේ. ඒ කියන්නේ දැන් ඔයාලට මේ විදිහට බය වෙන්න මොකද්ද හේතුව උනේ? දැන් යම්කිසි බාහිර පාර්ශවයකින් ගැටලුවක් මතුවේ කියන බයද එතන තිබුණේ? ඔව් අයියේ මට ඊට පස්සේ තමයි තේරුණේ අයියේ මං කරේ වැරද්දක් කියලා. මොකද තනියෙන් ඉන්න ගෑනු කෙනෙක්ගේ ගෙදරකට ගිහිල්ලා බදාගත්තට පස්සේ ඒක ලොකු වැරද්දක් නේද කියලා මට හිතුණා අයියේ. මං එදායින් පස්සේ අයියේ ටවුමට ගියෙත් නෑ අයියේ. මං යාළුවාට බොරු කිව්වා මට අසනීපයක් වගේ අද එන්න වෙන්නේ ඒ වගේ දේවල් කියලා. මං අයියේ යන ගමන නැවැත්තුවා. ඒත් අයියේ මිස් දිගටම මට කෝල් කරලා තිබ්බා. මං අයියේ බයට ආන්සර් කරේ නෑ අයියේ. ඒත් අයියේ ටික දවසක් ගිහිල්ලා යාළුවාගේ වදින් බේරෙන්න බැරි කමටම මං ටවුන් එකට ගිහිල්ලා ආයෙත් පුරුදු විදියටම සින්දු කියන පටන් ගත්තා අයියේ. දවසක් අයියේ මිස් ආවා අයියේ අපි සින්දු කියන තැනට. මං හොඳටම බය වුණා අයියේ. गिटारे गुरु कर ඒත් මිස් මල්ලංගට ඇවිල්ලා මුකුත් තුන් නැති ගානට ඇවිල්ලා අර গিටාර් එක අරන් යන්න ගෙදරට ඇවිල්ලා කියලා කිව්වා. ඉතින් අයියේ මටත් ඒක මත් වැඩි බය වුණ නෑ අයියේ. ඊට පස්සේ මං අයියේ গিටාර් එක ගේන්න එයාලා ගෙදරට ගියා අයියේ. මං එදා තමයි අයියේ මගේ ජීවිතේ වැඩිපුරම සතුටු වෙච්ච සහ මගේ ජීවිතේ වරද්දගත් දවස අයියේ. සම්පත්ගේ රෝසිගේ গিටාර් පාඩම සෑහෙන දුරදිගේ ගියපු පාඩමක් බවටපත් වෙනවා. ඒක සම්පත්ගේ ජීවිතයේට අවසානයේ පාඩමක් වෙනවා. ඒක හොඳ පාඩමක් නෙවෙයි. ජීවිතේ හොඳට අවබෝධ කරගන්න, ජීවිතේ නරක දේවල් කරලා අවසානයේ දෙන ප්‍රතිඵල මෙන්න මේ වගේ කියන පාඩම තමයි සම්පත්ට ඉගෙන ගන්න ලැබුණේ. සම්පත් කොහොමද දැන් මේ গিටාර් පාඩම ඉදිරියට ගලාගෙන ගියේ? ඊට පස්සේ අයියේ දවසක්
මම රෝසිලා ගෙදර ගියා. රෝසිය දැන් ඉඳන් හිටපු විදියට මට ඇත්තටම ආසයි තුන. ඒත්තර මුලින් දවසේ වෙච්ච සිදුවීමත් එක්ක මම බය නිසා ඉවසගෙන පාඩුවේ හිටියා. ඒත් එකපාරම රෝසි දොර වහලා මාව බදාගත්තා. මට හිතා ගන්න බැරි වුණා මේ මොකද්ද වෙන්නේ ඇයි කියලා. ඔයගේ මහත්තයා දැන් මෙන්නේ නැද්ද? කියන්න බෑ. මේ අවුරුදු දෙන්න තිබ තියෙන. එහම આવොත් ඔයා මාව අමතක කරනවා? පිසුදනේ. ඔයාට මාව අමතක කළා මට ඔයාව අමතක වෙන්නේ නැහැ. මම ඔයාලට ගොඩක් ආදරේ. මට වා නැතු බෑ. මටත් එහෙමයි. එදා තමයි මගේ ජීවිතේ මම මුලින්ම ලිංගික අත්දැකීම ලැබුවේ. එදා මං ගොඩාක් සතුටු වුණා. ඇත්තරම රෝසිටයි මටයි නැතුවම ඉන්න බැරුණා. අපිට නිදහස තිබ්බා මොකද රෝසිලා ගෙදර කවුරුත් හිටියේ නැහැ. අපි දෙන්න නිතරම එකතු වුණා. ඉතින් මම කාලයක් ගිහිල්ලා මගේ යාළුවා මේ ගැන මගෙන් නිතරම අහන හින්දා මං රස්සාව අතෑරියා. ගෙදර කවුද? ගෙදර කවුද? සම්පත් මම මෙහෙම ප්‍රශ්න කරන්නම්කො දැන් මේක බොහොම අපේ සමාජ සංස්කෘතිය අනුව නොගැලපෙන සම්බන්ධයක් කියන එක ඔබට දැන් වැටහෙනවා ඇති. ඒ වෙනකොට ওই සම්බන්ධයේ පවත්වගෙන යනකොට එහෙම අවබෝධයක් එහෙම හැඟීමක් දැනීමක් තිබුණ නැද්ද? මේ කරන්නේ සුදුසු දෙයක් නෙවෙයි සදාචාර සම්පන්න සමාජයක් තුල ජීවත් වෙන කෙනෙක් විදිහට මම මේක නොකල යුතුයි කියන මානසිකත්වයේ ආවේ නැද්ද? ඕකයි සල්මනුත් මට නිතරම කිව්වා මං වැඩි ගණන් ගත්තේ නෑ අයි මං හිතුවේ මෙයා ඉරිසියාවට කියන්නේ කියලා මොකද රෝසි ගොඩක් ලස්සනයි ඒ වගේම රෝසි මට වියදම් කරනවා ඒ නිසා මං වැඩි ඒ ගැන හිතුවේ නෑ මම රෝසිට ගොඩක් ආදරය කරා අයි ඊට පස්සේ අයියේ මං රස්සාවට යන එක නවත්තලා ගෙදර නැවතුණා අයි මොකද රෝසි මට වියදම් කරා මගේ යාළුවට තමයි ප්‍රශ්නේ උනේ මොකද මට රෝසි වියදම් කරාට මගේ යාළුවට වියදම් කරන්න කවුරුත් හිටිපු නැති නිසා යාළුවා මාත් එක්ක නිතරම රණ්ඩු වුණා. ගෑණියෙක් හම්බෙච්ච නිසා මාවත් උඹට අමතු වුණා නේද කියලා. මං අයියේ යාළුවාවත් ඇඩිය ගණන් ගත්තේ නෑ අයියේ. මං යාළුවට ලොකු වැරද්දක් කරේ අයියේ. ඊට පස්සේ දවසක් අපේ අම්මට කොහෙන් හරි ආරංචි වෙලා මගෙන් මේ සම්බන්ධය ගැන අපේ අම්මා ඇහුවා. ඒත් මං හිතුවේ සල්මන් තමයි මේක කියන්න ඇත්තේ කියලා. මං සල්මන් එක්කත් හොඳටම රණ්ඩු වුණා. එදායින් පස්සේ සල්මන් මගේ සල්මන් ගෙනුයි මගේ තිබ්බ යාළුකමත් නැත්තරම නැතුණා අයියේ. බලු වැඩ කරන්න බෑ යකෝ. කවුද බං බලු වැඩ කරේ? උඹට නෙමෙයි. කොහත් ඉන්නේ ගෑණියෙක් ලකෝනේ. උඹ මොකටද අපේ අම්මට කිව්වේ? මම කිව්ව දෙයක් නෑ බං. හැබැයි ඉතින් ආරංචි නොවී තියෙන්නේ නෑ. උඹ මහ චීතයක් බං. අනේ මේ පලයන්ම යන්න. පිටපන්. මම උඹට හොඳ මල් ජංගියක් මහලා දෙන්න. ඒක බෑඳ ගන්න. කාලේ ගෙවිලා ගියා මේ විතර කාලේ ගෙවිලා යනකොට සම්පත් පවත්වාගෙන ගියපු සම්බන්ධතාවයෙන් ප්‍රතිඵල නිකුත් වෙන්න ගත්තා හැබැයි සම්පත් දැනගෙන හිටියේ නැහැ සම්පත මොකද්ද වෙන්නේ කියන එක සම්පත් නොහිතපු විදිහට ලොකු අකරතැබ්බියකට මුහුණ දෙන්න අවුට සිද්ධ වෙනවා හැබැයි එහෙම වුණා කියලා සම්පත් ජීවිතේ පරදින්න උත්සාහ කරේ නැහැ ජීවිතේ පරදින්න කැමති වුණේ නැහැ ඒ නිසා කොහොමරි ධෛර්ය සම්පන්න එකට මුහුණ දුන්නා නමුත් ජීවිතේ වැරදුනා මොකදුනේ සම්පත් ඔයි ටික කාලයක් ගියාට පස්සේ රෝසි දවසක් මට කිව්වා එයාගේ හස්බන්ඩ් රටේ ඉඳලා ආවා කියලා ගෙදර එන එක නවත්තන්න කියලා මේ ඒක නෙමෙයි ඔයා ලබන සතියේ ඉඳලා මෙහෙ එන්න එපා. මොකද මහත්තයා ලංකාවට එනවා. මට ඉවසන් ඉන්න පුළුවන් වෙවිද දන්නේ නැහැ. එහෙම කියලා බෑ. ඉන්න වෙනවා. ඔයා වැරදිලාවත් මෙහෙ එන්න එපා. හොපෝ. එහෙම වුණොත් මං ඉඳලා ඉවරයි. අනිත් එක මං වියදමට කීයක් හරි දාන්න මාසෙට. හරි මං එනයි යනවා. ඔයා පරිස්සමින් ඉන්න ඕනේ. හරි.
මාතයි ටික බය වුණා. මාත් වැඩි ඒ පැත්ත ගියේ නැහැ. ඒත් ටික කාලයක් යද්දි මට අයියේ නිතරම රෝසි මතක් වුණා. මොකද මම රෝසිට ගොඩක් ආදරය කරා. මන් දවසක් රෝසි බලන්න ගියායි. යනකොට රෝසි හස්බන්ඩ් ඉන්නවා කියලා මාව එළෙව්වා. හස්බන්ඩ් ඇවිල්ලා මාසයක් විතර යනකම් රෝසි මට සල්ලි දැම්මයි. ඊට පස්සේ කාලයක් යනකම් සල්ලි දාලා මාසෙකට විතර පස්සේ රෝසි මට කතා කරන එක ටික ටික අඩු කරා. ඊට පස්සේ මට අයියේ රස්සාවක් තිබ්බෙත් නැහැ. මම මගේ අම්මව ජීවත් කරන්නත් ඕනි. අයියේ මම මගේ යාළුවා හොයාගෙන ආයි ගියා. ඒත් යාළුවා අයියේ ඒ වෙනකොට ජොබ් එකක් හොයාගෙන ගිහිල්ලා. යාළුවා මට බැනලා මාව එලවගත්ත අයියේ. එයා කැමතිුන්නේ නැහැ මාත් එක්ක කතා කරන්න. ඊට පස්සේ අයියේ ටික කාලයක් යනකොට මට ගොඩාක් රෝසි මතක් වුණා. ඒත් රෝසි මට කතා කරේවත් රෝසිගේ මැසේජ් එකක්වත් මට ආවේ නැහැ අයියේ. අන්තිමට රෝසිගේ ෆෝන් එකත් අයියේ වැඩ කරන්න නැතුව ගියා. ඊට පස්සේ අයියේ ටික කාලයක් යනකොට මට නිකන් දැනුණා මගේ ඇඟේ අපහසුතාවයක් වගේ. මං ඊට පස්සේ ඩොක්ටර් කෙනෙක් ගාවට ගියායි. මේ රෝගියා අපි ළඟට පැමිණියේ ඔහුට යම්කිසි ලිංගාශ්‍රිත රෝගයක් තියෙනවද කියන එක සැක හැරගන්න. මොකද ඔහු ඉතාම බිය වී සිටියා ඔහු පැවත්වපු සම්බන්ධතාවයේ මත. හැබැයි ඒකෙදි අපි ළමයාට හුඟක් ස්තුතිවන්ත වෙන්න ඕන. ඔහු මේ සායන ගැන යහළුවන් හරහා හරි දැනගෙන සිටියා. එතකොට අපි මේ ළමයාගේ විස්තරය අහලා අපි ඔහුට අවශ්‍ය කරන සේවාව සැපයුවා. ඒ කියන්නේ ඔහුව සියලුම ලිංගාශ්‍රිත රෝග සඳහා අපි පරීක්ෂා කරනු ලැබුවා. අවාසනාවකට වගේ මේ ළමයාට අපිට දැනගන්න ලැබුණා HIV කියන වෛරසය ආසාදනය වෙලා. ඉතින් HIV කියන රෝගය ඔයාලා ගොඩක් අය අහලා ඇති. HIV ගැන විවිධ වැරදි මතත් අපේ සමාජයේ තියෙනවා. හුඟක් අය HIV කියන එක හඳුනන්නේ AIDS කියලා. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ වෙනස. HIV කියලා කියන්නේ Human Immune Deficiency Virus, මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසයයි. ඒතර මේ වෛරසය ශරීරගත වුණාම යම් කාලයකින් ඔවුන්ට රෝග ලක්ෂණ මතුවෙනවා. ඒ කියන්නේ කවුරුදු දෙකක්, තුනක්, පහක්, 10ක් වෙන්න පුළුවන්. එතකොට වෛරසය ආසාදනය වෙලා රෝග ලක්ෂණ මතුවෙලා ඔහු රෝගියෙක් වුණාම අපි කියන්නේ ඔහුට AIDS කියලා. එතකොට AIDS තත්ත්වයේ ඉන්නවා කියන්නේ හැම විටම රෝගියෙක්. HIV ආසාදිතෙක් හැම විටම රෝගියෙක් නෙවෙයි. එතකොට ඔයාලා අපි අතර HIV ආසාදිතය ඉන්න පුළුවන් සමහරවිට ඔවුන් දන්නෙත් නැහැ. එතකොට අපි HIV ආසාදිතද කියලා දැනගන්නේ කොහොමද? එතකොට තමාට යම් කිසි සැක සහිත හරි නැත්නම් එහෙම අපි ඇත්තට මේ සැක සහිත කියන වචනේත් ඉතා සුදුසු වෙන්නේ නැහැ. යම්කිසි සබඳතාවයක් පැවැත්වුවා නම් තමාගේ විශ්වාසවන්ත පුද්ගලයෙක් සමග හැර ඒ හැම විටම ඇත්තටම මේ HIV සහ අනිකුත් රෝග සඳහා පරීක්ෂා කරන එක ඉතාම වැදගත්. ඊට පස්සේ මට ඕනි උනේ මගේ අම්මව ජීවත් කරන්න. නැත්තම් අයියේ මගේ අම්මා නැත්තම් මම මේ ලෝකේ හද නැහැ අයියේ. මම ඊට පස්සේ දැන් අයියේ ඔය පොඩි පොඩි දේවල් කරලා මම මගේ ජීවිතේ වියදමට ඕන සල්ලි හොයා ගන්නවා. මගේ අම්මට බෙහෙත් කරන්න ඕනි සල්ලි මම හොයා ගන්නවා. මං අයියේ සමාජ රෝගියෙක් වුණාට මම මගේ අම්මාව බලා ගන්නවා. පොඩි පොඩි දේවල් කරලා අයියේ කීයක් හරි හම්බ කරගෙන අම්මත් එක්ක කාලා මේ දේවල් ඔක්කොම අමතක කරලා මම සතුටින් ජීවත් වෙනවා අයියේ. දැන් ඔබ මේ හැමදේම අමතක කරලා ජීවත් වෙන්න උත්සාහ කරනවා. ඒක බොහොම හොඳයි. බොහොම සාධනීයයි. නමුත් දැන් ඔබ
जीवित लबू मे अद्दी मतुली जीवित पाड़ मकान पाड़ मतुली अद वेडसट हन बल ना प्रेक्षक आट या अदहस अदहस कि मम इली मकरो मुखद अभी आदरणीय प्रेक्षक प्रजावट वब्ब जीवित लबू अद्दी मतुली अदहस कियनवन कि मगे हंगी मम पालने के रीस मंगद समाज रोगी हे मई के मम मगे अम्मेन जीवत् मगे अम्म बलगण मंगितर मम मेरण के अपेदर प्रश्न दी मम मट मेले मे रोगे वेलना के मट किसी अड़पाड़ी मम बेहद बोनवा मंग पड़ी पड़ी रस्ता वाल कर मगे जीवित मट वीदी साली मट गिदेटन साली हागनवाई इतिंग मेक बल हेमोट मट की एंड दी हंगी बल्ट वहाँ जीवित तवादक मंगे के मट वेदे मेक बल आटोत्प हेमोम तमंगे आशावाल्ट इडदी मुंट हितल बल मट वेदे तवत्ट वेन्न ने हरियट इतल बल इवसला तमंगे हंगी बल्ट इडदेन के तमाय मंग हेमोगेम इलाने रेवटेन पा जीवित जीवित हदागण जीवित इसराड़े अद्दी मेवागे कुना के जीवित अतारेन्न पा तमंग हदपू अम्म तात इन्नो नंगेवन जीवत्न के तमाय मंग इलाने हेमोगेम मनसुतुल गोडनगिन सितुविली सामान्य सामान्य किलगियने सितुविली निर्माणे वेन एक सामान्य मे निर्माणे वेन सितुविली तुलिन गोडनगिन हंगीम दनीम एत सामान्य सामान्य मनुस्सयेकुट मे हेम देयक्म पोदु साधकयक् अबे मतक तियागत यूतु दे तमा तमन्गे हितट एन सितुविली हंगीम दनीम एलेसम क्रियावट नांगवन्न गियोत् समहार तैंग वाले लोकू लोकू अकर तब्बीन मोहन दिन सिद्ध वेनवा मुकद हेतु अपे हितटे सितुविली गुडनगिन हंगीम दनी सियाल्लक यहापत साधनीय देवल नोवेन निसा एनिसा हितट दैन सितुविली सह हंगीम दनी निवरदिव अवबोध करगिन निवरदिव कलपनाकरणे करगिन क्रियावट नैंगवीम तुल जीवित अभियोग वलट මොන දෙන්න පහසුයි ගැටුම් වලින් තොරව ජීවිතේ පවත්වාගෙන යන්න පහසුයි අද අපි කතා කරපු මේ තරුණයාගේ ජීවිත කතාව දිහා ආපෝ හැරිලා බලනකොට අපිට තේරෙන දෙයක් තමයි තමන්ගේ සිතුවිලි සහ හැඟීම් දැනීම් නිවැරදිව අවබෝධ කරගන්නත් ඒවා නිවැරදිව කළමනාකරණය කරගන්නත් අපොහොසත් වීම තුල ඔහුගේ ක්‍රියාත්මක වීම වැරදි පාරකට යොමු වෙලා අවසානයේදී ජීවිතේ වරද්දගත් කතන්දරයක් अभी वो मता करे वह हेंगूम गणुदन पेर तवपार बल ये मता कि शुभरा प्रार्थना करना अभी इले मेरू मत काम रे तस्तुने काम रे।